රේගු වෘත්තීය සමිතිය සඳහනය අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අත්නොමතික ලෙස රේගු ආඥා පනත සංශෝධනය කිරීම සහ රේගු දෙපාර්තමේන්තුව, සුරාපදු දෙපාර්තමේන්තුව සහ ආදායම්පදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිවයි. ඒ අනුව අද සහ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමටයි රේගු වෘත්තීය සමිතිය තීරණය කර තිබෙන්නේ. අද දිනේ සහ හෙට දිනේ අසනීප නිවාඩු වාර්තා කරමින් රාජකාරී කටයුතු ඉවත් වීමට රේගු වෘත්තීය සමිතිය සම්මන්ත්‍රණය වශයෙන් අපි තීරණය කළා තියෙනවා. විශේෂයෙන්ම අපි රජයෙන් ඉල්ලන්නේ හොර රහසේ සකස් කළ මෙම 50 කැටුම්පත් සියල්ල ඉවත් කරගන්න කටයුතු කරන්න, මේ සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්න. එහෙම කරන්න අපොහොසත් වුණොත් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේදී දැඩි කරන්න අපිට සිදු වෙනවා. අද දින සහ හෙට දින අඛණ්ඩව මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමෙන් රේගු මූලස්ථානයෙන් තමයි මේ බහලුම් නිෂ්කාශනය කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු අනුමත කිරීම කරන්න. මේ වෙනකොට ඒ සම්පූර්ණයෙන්ම නතර කරලා තිබෙනවා. මේ ලිපිගොනු අනුමත කළගත යුතුයි මේ බහලුම් නිෂ්කාශනය කිරීමට. ඒකම බහලුම් නිෂ්කාශනය කර බහලුම් පරීක්ෂා කරන අංගන වල පරීක්ෂා කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා තිබෙනවා. මේ තත්ත්වය තුළ දැඩි පීඩනයකට එල්ල වෙලා තියෙනවා. මේ ආනයන කරුවන් සහ කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබෙනවා. බහලුම් 5000කට ආසන ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් පිටතට ගැනීම සඳහා. මේ අතර රාජ්‍ය සේවා ඉංජිනේරුවන්ගේ සංගමයේද අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. හිමිව තිබූ දීමනාවන් ලබා නොදීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ. දිවෙන පුරා සිටින ඉංජිනේරුවන් දහසක් පමණ මීට එක්ව සිටින බවයි රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමේ ලේකම් එල්.එස්. සූර්යබණ්ඩාර සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍යවරුන්ද ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යාග්‍රහයට අදට දින දෙකක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අධ්‍යාපන අනද්දේන කාර්ය මණ්ඩල වෘත්තිය ගැටළු සඳහා කඩිනමින් විසඳුම් නොදෙන්නේ නම් පාසල්, ගුරු විද්‍යාල, විද්‍යාපීඨ සහ ගුරු මධ්‍යස්ථාන සියල්ලෙහිම දෛනික කටයුතු අඩපණ වීමේ අවධානමක් පවතින බව අධ්‍යාපන අනද්දේන සේවක සංගමය පවසනවා. මේ ජාතික අධ්‍යාපන අනද්දින සේවා ප්‍රතිපත්තියත් ජාතික මාරු ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක කිරීමට තවත් කල් මරණවන අපි දැන් දින දීලා තියෙනවා. 7 දිනකට පෙර සාකච්ඡාවක් සමගම ලිඛිත පොරොන්දුවක් ලබා නොදුන්නොත් 8 වෙනිදා සහ 9 වෙනිදා නැවත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති කියා මාර්ගයක් අපි දියත් කරනවා. පාසල් වල පැහැදිලිවම අපි කියනවා ආරක්ෂක සේවයනුත් රාත්‍රී ආරක්ෂක සේවයනුත් ඉවත් වෙනවා. හැබැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ බොළඳ කතා කියන්න එපා. දෙමව්පියෝ ආදි ශිෂ්‍යයන් දාලා මේ වැඩ කරගන්නවා කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.